අපි ආණ්ඩුවට කියන්නේ ඇයි මෙහෙම කරන්නේ? ඔවුන් දීර්ඝ කාලයක් රටට විනිමය සපයපු අපේ රට විරුවෝ හැටියට අඳුන්නපු ශ්‍රමිකයන් දායකත්වයේ දක්වපු විශාල ගෞරවයකට පාත්‍ර විය යුතු කණ්ඩායමක්. දැන් මේ කණ්ඩායම මෙලෙස සූරාකන්නේ කොහොමද? පළවෙනි කාරණේ තමයි මේ ශ්‍රමිකයන් ආපසු ගෙන්වා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික වැඩපිළිවෙලක් නැහැ. අපේ තානාපති කාර්යාල නිදි තානාපති කාර්යාල හරහා සම්බන්ධීකරණය වෙනවයි කියලා කිව්වට ඒ ශ්‍රමිකයන් ආපහු ගෙන්වා ගැනීමට කිසිදු සම්බන්ධීකරණ වැඩපිළිවෙලක් නැහැ. ඒ වෙනුවට උන් අඳුන්ලා දීලා තිබෙන්නේ තරව් කරුවන් පිරිසක් විශේෂයෙන්ම මේ කොවිඩ් 19 වසංගතයත් එක්ක ඒ ශ්‍රමිකයන් පුරා කන්න මංකොල්ල කන්න පුළුවන් වැඩපිළිවෙලක් තමයි උන් අඳුන්ලා දීලා තිබෙන්නේ. ඒ හරහා ඔවුන් ආපහු රට ගෙන්වා ගැනීමේදී වන් ගාස්තුව වන් යානා සඳහා ගෙවිය යුතු ගාස්තුව තුන් ගුණයකටත් වඩා ගෙවන්න ඕනේ. සාමාන්‍ය රුපියල් 250,000ත් ලක්ෂ 4ක් අතර ප්‍රමාණයක් වෙනවා වන් වේ ටිකට් එකක්. වන් වේ ටිකට් කියලා කියන්නේ එක පැත්තකට ගමන් කළ හැකි ඒ ඉඳ අදාළ රටේ සිට කොළඹට එන්න පුළුවන් ගාස්තුව ලක්ෂ 2.5 සිට 4 දක්වා ප්‍රමාණයකින් වන් ටිකට් පරණ සඳහා මුදල් අය කරනවා. ඒ විතරක් නෙවෙයි දෙවනුව දැන් ඇවිල්ලා උන් නිරෝධායනයේ විය යුතුව තිබෙනවා. ඒ නිරෝධායනයේ විය යුතුව තිබෙන්නේ ආණ්ඩුව සංවිධානය කරපු වැඩපිළිවෙලක් කියලා කිව්වත් ඒ සඳහා තවත් තරව් කර මැදිහත් වෙච්ච හෝටල් ව්‍යාපාරයක් තමයි සිදු වෙන්නේ. මොකද මේ හෝටල් ව්‍යාපාරයෙන් සිදු වෙන්නේ මේ නිරෝධායනයට සහභාගී කරගන්න ඒ ශ්‍රමිකයන් අනිවාර්යයෙන්ම ඒ අදාළ හෝටල් වල නැවතිය යුතුව තිබෙනවා. හෝටල් වල ගාස්තුව දිනකට රුපියල් 15,000 අඩුම ගානේ ලක්ෂ 2.5ක් ඒ සඳහා අය කරන තත්ත්වයකට මේ ශ්‍රමිකයන් අසරණ වෙලා තිබෙනවා. ඒක ඉතාමත් අසාධාරණයි. ඒ විතරක් නෙවෙයි හෝටල් වල නිරෝධායනය වෙන ශ්‍රමිකයන් නැත්තම් පුජ්‍යලයන් ශ්‍රී ලාංකික පුරවැසියන් ගසාගෙන කන තත්ත්වයකට පත් වෙලා. ඇයි? නියමිත ආහාර වේල ලබා දෙන්නේ නැහැ. නියමිත පහසුකම් ලබා දෙන්නේ නැහැ. ඔවුන්ට කෑම පාර්සලයක් වතුර බෝතලයක් සපයමින් දිනකට රුපියල් 15,000කට අධික මුදලක් අය කිරීම තාමත් අසාධාරණයි කියලා ඒ නිරෝධායනයට ලක් වෙච්ච බොහෝ දෙනෙක් කියන කතාවක්. මේකත් තා විශාල ගසා කෑමක් සංවිධානාත්මක ගසා කෑමක්. තුන්වෙනුව ගුවන් තොටුපළට ආවට පස්සේ PCR පරීක්ෂණය පුජ්‍යලිකාංශය හරහා කරන්නේ. ඒ වගේම ගුවන් තොටුපළ ගාස්තු අය කිරීම කරනවා. විවිධ වූ සේවා ගාස්තු අය කරනවා. මේ හරහත් තවත් රුපියල් 25,000ක් 30,000ක් එන හැම ශ්‍රමිකයෙක්ගේම අය කරනවායි කියලා වාර්තා වෙනවා. මෙහෙම බලපුවම මැද පෙරදිග යුරෝපයේ සහ ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනත් රටවල ඉන්න ලංකාවට එනවනම් තරව් කරුවන් මගින් ගුවන් යානා වෙන් කරගෙන ඒ වගේම තානාපති කාර්යාලය අනුමත කරමින් මෙතෙන්ට පැමිණෙන ඔවුන්ව නැවත මේ ගුවන් තොටුපළේ සිට නිරෝධායන දින 14 අවසන් වෙනතුරු මේ ගසාකන මංකොල්ල කන වැඩපිළිවෙල ඉතාමත් අසාධාරණයි. ඇයි? මේ අය සේවය කරන්නේ ඉතාමත් අහිංසක විදියට. ඔවුන් ගෙවල් වල තියෙන පීඩාව නිසා දරිද්‍රතාවය නිසා දුක්ඛිත තත්ත්වය නිසා මැද පෙරදිග හා වෙනත් රටවලට ගිහිල්ලා ශ්‍රමය ලබා දීලා මුදලක් හොයාගෙන ලංකාවට එවන්නේ. ඒ දරුපවුල් රැකගන්න කිසිම ක්‍රමයක් නැහැ. ඒ නිසා මේ අසාධාරණ ක්‍රියාවක් අපිට ආරම්භ වෙලා තිබුණා මේ වට රජයේ ඉහළ නිලධාරීන් සම්බන්ධ වෙලා ඉන්නවයි කියලා. ඒ වගේම නිලධාරීන් සමග ගනුදෙනු කරන ව්‍යාපාරිකයන් සම්බන්ධ වෙලා ඉන්නවයි කියලා. ඉතින් ඒ නිසා අපි ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් කියන්නේ මේක දැන් අවුරුද්දක් තිස්සේ සිදුවන දෙයක්. කරුණා කරලා මැද පෙරදිග සහ යුරෝපයේ ජීවත් වන මේ ශ්‍රමිකයන් ශ්‍රී ලාංකික පුරවැසියන් ආපසු ගෙන්වා ගැනීමේදී සහනදායී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම රජයේ වියදමින් කරන්න. Breaking.lk